පාසල් යන අවදියේ කුඩා දරුවන් තරඟයට පින්තූර පෙහෙලිකා අඳින පොල් ගහක් ඇඳලා ඊළඟ වෙලක් ඇඳලා අහන්ව නම් කරන්න කියලා කවුරුත් දෙන උත්තරේ තමයි ඒ පොල් ගහවිල කියලා මේ ගමට මේ ආකාරයෙන් නම බැබහැරුණයි කියලා කියන්නේ මෙන්න මේ පරිසර සාධකයක් එක්ක මොකද එක කාලයක් තිබිලා තියෙනවා මේ පොල් කියන දේ මේ පළාතේ තිබිලා නැහැ එහෙම තියෙනකොට ඒක සස්සක වෙල්ලෑයක් තිබිලා තියෙනවා මේ වෙල්ලෑය හරහා තමයි වෙලෙහෙලඳන් යන උදවිය වගේම තමයි එහාට මෙහාට ගමන් කරන උදවිය හැමෝම ගිහිල්ලා තියෙනවා මේ වෙල්ලෑය මැද්දේ සරුසාරේට සස්සකව පොල් ගහක් තිබිලා තියෙනවා මේ බෙල් අද්දරව ගස් జాති ඕන තරම් තියෙනවනේ එහෙම දේවල් නෙමෙයි තිබුණේ මේ පොල් ගහනේ තිබුණේ එතකොට අන්න යන්නේ න උදවිය කියන්න පටන් ගන්න තියෙන මේ පොල් ගහ තියෙන වෙල හරහා තමයි අපි ආවි ගියේ කියලා ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ අර දැන් ඒ විශාල වෙල්ලෑයක් ඒ වෙල්ලෑය අද්දර තිබිලා තියෙනවා මේ ලැබුම් ගන්න තැනක් අම්බලම් කියලා කියන අම්බලමකුත් තිබිලා තියෙනවා ඒ අම්බලමේ නතර වෙලා යන උදවිය පවා කියලා තියෙනවා මේ පොල් ගහ තියෙන වෙල ළඟ අම්බලම ඉඳලා තමයි අපි ආවි ගියේ කියලා මොකද ඔන්න දැන් පෘතුගීසි ලන්දේසි අවදී වෙනකොටත් මේ පළාත්වල වාණිජ භෝග වගාව සාර වෙන්න ගත්තා. අන්නේ කාලේ වෙනකොට වෙලඳාමේ ආව ගිය උදවිය හැමෝම කියන්න ගත්තර පොල් ගහ ළඟ වෙල කියලා. ඒක දිගින් දිගට බැවැහැර වෙලා අදත් මේ පළාතර කියන්නේ පොල් ගහ වෙල කියලා.